ජේසු පිහිටයි. විසිවන සියවස හා විසි එක්වන සියවස සම්බන්ධයෙන් අපි කතා කරන කොට කිතුනු දහම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක දායකත්වයක් දුන් ඒ වගේම බලපෑමක් කරන ලද තවත් මහා දේවධර්ම ශාස්ත්‍රඥයෙක් සහ කිතුනු චින්තකයෙක් තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා ඒ පසුකාලේ තුමා ප්‍රසිද්ධ වුණේ දාසය වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා වශයෙන් 2005 දී තමයි එතුමා ශුද්ධෝත්තම පියතුමා වශයෙන් තෝරාපත් වෙන්නේ ඊට පෙර එතුමාව ජනප්‍රිය වී තිබුණේ ජෝසෙෆ් කාඩිනල් රට්සිංග යන නමින් එතුමා ජර්මන් ජාතිකයෙක් එතුමා ඉපදුනේ 1927 අප්‍රේල් මාසේ 16 වන දින අපි දන්නවා එතුමා තවම ජීවතුන් අතර ඉන්නවා දැන් එතුමාට වයස අවුරුදු 95ක් වෙනවා ශුද්ධෝත්තම පියතුමා වශයෙන් එතුමා විශ්‍රාම ගිහිල්ලා දැනට රෝමේ වාසය කරනවා එතුමා තරුණ කාලයේ සිටම ඉගෙන ගැනීම සම්බන්ධයෙන් විශේෂම දේවධර්මය ඒ වගේම සභා ඉතිහාසය ඒ වගේම දර්ශනය වැනි විෂයන් සම්බන්ධයෙන් විශේෂ හැකියාවන් දක්වන ලද ඒ වගේම දක්ෂ ලේඛකයෙක් වශයෙන් සැලකිය හැකි දේවධර්ම ශාස්ත්‍රඥයෙක් එතුමාට භාෂා 10කින් පුළුවන් සංවේදනය කරන්න. දැන් අපි බලමු මූලික වශයෙන් කාඩිනල් ජෝසෙෆ් රට්සිංග තුමා එහෙම නැත්නම් ඒ 16 වන බෙනඩික් පාප් තුමාගේ මූලික දේවධාර්මික ප්‍රවේශය අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක. ඒ සඳහා මුලින්ම අපි බලමු එතුමා තම දේවධාර්මික අධ්‍යයන කටයුතු වලදී විශේෂයෙන්ම අධ්‍යයනය කරන ලද චින්තකයන් දෙදෙනෙක් සිටියා. එතුමාගේ ආචාර උපාධිය එතුමා ලිව්වේ සාන්ත අගොස්සීනු මුනිතුමාගේ අර ගෘහස්ථ සභාව කියන සංකල්පය පිළිබඳවයි. හවුස්හෝල්ඩ් චර්ච් කියන සංකල්පය පිළිබඳව තමයි එතුමාගේ ආචාර උපාධිය ලිව්වේ. ඒ වගේම අපි දන්නවා යුරෝපීය විශ්වවිද්‍යාලවල තමාගේ ආචාර උපාධිය හැදෑරුවයින් පස්සෙත් ඔවුන් තවත් ආකාරයක නිබන්ධනයක් සකස් කරන්න ඕන. සම්පූර්ණයෙන්ම අර ඉගැන්වීමේ වෘත්තියට සුදුසුකම් ලැබීමට ඒ සම්බන්ධයෙන් එතුමා ලියපු නිබන්ධනය තමයි ආචාර උපාධියෙන් පස්සේ ලියපු නිබන්ධනය තමයි සාන්ත බොනවෙන්චතුමාගේ ඒ ගැඹුරු දෙවියන් වහන්සේ පිළිබඳ අත්දැකීම පිළිබඳ දේවධර්මය ගැන තමයි ලිව්වේ. අපි කියන එකට මිස්ටිකල් තියෝලොජි එහෙම නැත්නම් මිස්ටිසිසම් ඔෆ් සෙන් බොනවෙන්චර්. සාන්ත බොනවෙන්චතුමා අපි දන්නවා ෆ්‍රැන්සිස් කානු නිකායට අයිති පතාක යෝධයෙක්. එතුමාට එතුමාගේ සේවයට උපහාරයක් වශයෙන් කාඩිනල් ධූරයක් පවා ලබා දුන්නා. ඒ වගේම බොනවෙන්චතුමා සාන්ත ෆ්‍රැන්සිස්තුමාගේ චරිතාපදානයක් පවා රචනා කරා. එතකොට අර ගැඹුරු දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳව ගැඹුරු ප්‍රවණතාවයක් නයිසර්ගිකව ස්වභාවයෙන්ම තිබුණු තැනත් එක් තමයි බොනවෙන්චතුමා. දර කාඩිනල් රැට්සිංග තුමා බොනවෙන්ච ගැන සාන්ත බොනවෙන්ච ගැනත් විශේෂ අධ්‍යයනයක් කරපු කෙනෙක්. එතකට මූලික ප්‍රවේශය කුමක්ද කාඩිනල් රැට්සිංග තුමාගේ දේවධර්ම ශාස්ත්‍රය සම්බන්ධයෙන්? ඒ තමයි දෙවියන් වහන්සේ සමග තියෙන ඒ ගැඹුරු සම්බන්ධතාවය. එය තමයි සෑම ප්‍රශ්නයක්ම දිහා එතුමා බලන දෘෂ්ටි කෝණය. අර එක සැරයක් පුවත්පත් කලාවේදියෙක් ඇහුවම කාඩිනල් රැට්සිංග තුමාගෙන් ඔබ කැමතිම පොත් දෙක මොකක්ද කියවන්න. එහෙම නැත්නම් අපි කියන එකට අර ඩෙසර්ට් බුක්ස් කියලා. ඒ කියන්නේ අපිට මුළු ජීවිත කාලයක්ම කාන්තාරයක ඉඳ වුණොත් ඉගෙනන පොත් දෙක මොකක්ද කියව කියව ඉන්න. මොකද මුළු කාලයම තියෙනවානේ කාන්තාරයක් කියන්නේ යාළුවෝ නැහැ, සම්බන්ධකම් නැහැ, දුරකථන නැහැ, පත්තර නැහැ, රූපවාහිනී මුකුත් නැහැ, කවුරුත් නැහැ, තනියම ඉන්නේ.
එතකොට මුළු සියලුම කාලය තමාට තියෙනවා. එතකොට කියවන්න ගෙනියන පොත් දෙක මොකක්ද කියලා අහුවම කාඩිනල් රැට්සිංගර් තුමා දීපු උත්තරය තමයි පළවෙනි එක බයිබලය. බයිබලය අනිවාර්යයෙන් විය යුතුයිනේ කිතුනුවෙකුට. ඊට පස්සේ එතුමා කියනවා මම ඊගාවට තියාගන්න කැමති පොත තමයි සාන්ත අගොස්සිනු මුනිතුමා විසින් රචනා කරන ලද පාපුච්චාරණය කියන ඒ කෘතිය. කන්ෆෙෂන් කියන. එහෙම නැත්නම් සාක්ෂි දැරීම කියන ඒ කෘතිය කියලා. දැන් ඒ උත්තරයෙන්ම තේරෙනවා රත්සිංහතුමාගේ දේවධාර්මික ප්‍රවේශය කුමක්ද කියන එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සමග තියෙන ඒ ගැඹුරු සම්බන්ධතාවය, ඒ ගැඹුරු අත්දැකීම තමයි හැම දෙයකම පදනම වෙන්නේ. එතන අපි මොන දේ කරත් වැඩක් නැහැ. කොතරම් දේවධර්ම ශාස්ත්‍රය හැදෑරුවත්, කොතරම් අපි වෙන වෙන සේවාවන් වල නියලුණත්, කොතරම් අපි පුණ්‍ය ක්‍රියාවන් වල නියලුණත්, ඒ වගේම අපට සබාව තුල කොතරම් ඉහළ තත්වයක් ලැබුණත්, නම්බුනාම ලැබුණත්, නායකත්වයන් ලැබුණත්, මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. අවසාන විග්‍රහයේදී වැදගත්ම දේ තමයි දෙවියන් වහන්සේ සමග තියෙන ඒ සෙනෙහසාත්මක සම්බන්ධතාවය. ඒ ගැඹුරු ආත්මීය අධ්‍යාත්මික අභ්‍යන්තර අත්දැකීම. ඒක ඇත්තටම මේ සංකල්පයක් නෙවෙයි, නිකං හුදු මනක්කල්පිත අදහසක් නෙවෙයි, එහෙම නැත්නම් හුදු සංකල්පීය දෙයක් නෙවෙයි. එය ජීවමාන අත්දැකීම. ඒ අපිට දැනෙනවා. ඒක හරියට අපි අපේ හොඳම යාළුවා එක්ක කාලය ගත කරනවා වගේ. එය ඒ දේව අත්දැකීම අපගේ ඇට, ලේ, මස්, නහර, ඒ හැම දෙයකටම, ඇට මිදුළු වලට දැනෙන දෙයක්. ඒ අපගේ සමස්ත ජීවිතය වෙනස් කරන දෙයක්, වෙනසකට භාජනය කරන දෙයක්. එතන මේ අත්දැකීම තමයි වැදගත්ම දේ. දැන් ඇත්තට කාඩිනල් රැට්සිංගර් තුමා ලියපු අර ක්‍රිසුන් වහන්සේ පිළිබඳව ලියන ලද ඒ ග්‍රන්ථ සමූහයේ ජීසස් ඔෆ් නාසරෙත් කියන, නාසරති ජේසුස් වහන්සේ කියන ඒ ග්‍රන්ථ සමූහයේ මූලික අදහස වෙලා තියෙන්නේ, එතුමාගේ මූලික තර්කය වෙලා තියෙන්නේ, ක්‍රිසුන් වහන්සේ පැමිණිලා, මේ ලෝකෙට පැමිණිලා කරන්න ගිය මූලිකම කාර්යය තමයි, එහෙම නැත්නම් කේන්ද්‍රීය කාර්යභාරය තමයි, අබ්බා පියාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ලෝකෙට හඳුන්වා දීම. අබ්බා පියාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක ගැන ලෝකයට සන්නිවේදනය කිරීම. ඕක තමයි කාඩිනල් රැට්සිංගර් තුමාට අනුව ක්‍රිසුන් වහන්සේගේ මූලික ව්‍යාපෘතිය වුණේ. අනිත් හැම දෙයක්ම ඒට, ඒ මූලික ව්‍යාපෘතියට ගැට ගැසිලා තියෙන දේවල්. ක්‍රිසුන් වහන්සේගේ අනිකුත් හැම සේවයක්ම, හැම ඉගැන්වීමක්ම, උන්වහන්සේ විසින් කරන ලද ඒ ප්‍රාතිහාරයන්, ඒ හැම දෙයක්ම මේ කේන්ද්‍රීය අත්දැකීමෙන් තමයි ගලාගෙන යන්නේ. ඒ වගේම අපව ගෙනියන්නේ උන්වහන්සේ මේ කේන්ද්‍රීය අත්දැකීමට. එය හුදු අත්දැකීමක් නෙවෙයි, ගැඹුරු සෙනෙහසාත්මක අත්දැකීමක්. ඒ අත්දැකීම කොතරම් ප්‍රබලද කියනවා නම්, පුද්ගලයෙකුට වෙන කිසිම දෙයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. වෙන කිසිම දෙයක් කියන්නේ කෑම බීම එහෙම නෙවෙයි. අපිට ආහාර අවශ්‍යයි, අපේ ජීවිතය නඩත්තු කරගන්න ඇඳුම් පැළඳුම් ඒ දේවල් අවශ්‍යයි, මූලික ශාරීරික අවශ්‍යතාවයන්. නමුත් අනෙකුත් අඩුපාඩු අපිට අඩුපාඩු වශයෙන් දැනෙන්නේ. අපි දුම් කෙනෙකුට ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා, කෙනෙකුට ඉන්න හරියට තැනක් නැහැ කියලා, හරියට රස්සාවක් නැහැ කියලා, එහෙම නැත්නම් ඒ පුද්ගලයා හුදකලාව ජීවත් වෙන්නේ, කවුරුත් නැහැ ඒ පුද්ගලයාට, පවුලක් නැහැ, විවාහ වෙලා නැහැ, කවුරුත් ඒ පුද්ගලයා ගැන හොයලා බලන්නේ නැහැ, ප්‍රේම කරන්නේ නැහැ. දැන් මේවා දුෂ්කරතාවයන් තමයි ජීවිතේ, අමාරුකම් තමයි. නමුත් අර දෙවියන් වහන්සේ සමග තියෙන ඒ ගැඹුරු සෙනෙහසාත්මක, ඒ ප්‍රේමණීය, ආදරණීය, දයාකරුණාවේ සම්බන්ධතාවය තුළ අර ලෝකයෙන් අපිට සිදුවෙන අඩුපාඩු මදිපුංචිකම් අපට දරාගෙන යන්න පුළුවන්. ඒකට හේතුව මේ ගැඹුරු අත්දැකීම හැම දෙයකටම වඩා ප්‍රබල දෙයක්. හැම අඩුපාඩුවක්ම පුරවන, හැම හිස්භාවයක්ම, ඇතුළාන්ත හිස්භාවයක්ම, හැම පිපාසයක්ම, කලකිරීමක්ම, එපාවීමක්ම,
අපේක්ෂා බංගත්වයක්ම ඒ වගේම මානසික කඩාවැටීමක්ම සුවය කඩාවැටීමක්ම විසඳන ඒවායින් අපට ඇතුළාන්ත සුවය ලබා දෙන අපගේ ජීවිතවලට අර්ථයක් ලබා දෙන අපගේ ජීවිත පරිපූර්ණ කරන අත්දැකීම තමයි දෙවියන් වහන්සේ එක්ක කරන ඒ ගැඹුරු ගනුදෙනුව. එයට පුළුවන් බොහෝ ප්‍රශ්න විසඳන්න. බොහෝ ඇතුළාන්ත හිස්භාවයන් පුරවන්න. කලකිරීම එපාවීම් කඩාවැටීම් විසඳන්න පුළුවන් අත්දැකීමක් තමයි මේ ගැඹුරු අත්දැකීම. ඒතර හැම දෙයක්ම දෙස එතුමා බලන්නේ මේ අත්දැකීමේ පන්නරය තුලින්. එහෙම නැත්නම් ඒ අත්දැකීමෙන් ලැබෙන ප්‍රඥාව තුලින්. එය හුදු අත්දැකීමක් පමණක් නෙවෙයි. එය අපව ප්‍රඥාවන්ත කරන, අපව සන්නද්ධ කරන, ශක්තිමත් කරන, අයෝමය පුද්ගලයන් කරන අත්දැකීමක්. ඒ නිසාම තමයි ගරු කාඩිනල් රැට්සිංගතුමා විශාල අරගලයක් කරා එතුමා කියනවා එයට මේ ලෝකයේ පැතිරමින් පවතින සාපේක්ෂතාවාදය. එමත හැම දෙයක්ම සාපේක්ෂයි කියලා හිතන මේ භයානක මානසිකත්වය චින්තනය අභියෝගයට ලක් කරන්න. එයට අපි කියනවා ද රෙලටිවිසම්. ඒකෙන් අදහස් කරන්නේ දැන් ලෝකයේ තුල තියෙන ඒක අර නව ලිබරල් වාදී අදහස් එක්ක ගැට ගැහුණු දෙයක්. ඒ තමයි සත්‍ය කියලා කියන්නේ මම කැමති දේ. මට සත්‍ය සාපේක්ෂයි. මට ඇත්තයි කියන දේ තව කෙනෙකුට ඇත්ත නොවන්න පුළුවන්. ඒ පුද්ගලයා සත්‍ය වශයෙන් සලකන දේ මට සත්‍ය නොවන්න පුළුවන්. ඒ නිසාම තව භයානක ප්‍රවණතාවයක් පැතිරගෙන යන ලෝකයේ තුල ඒ තමයි සදාචාරය කියන දෙය සාපේක්ෂ දෙයක්. මට හොඳයි කියලා කියන දේ මට හොඳයි කියලා හැඟෙන දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. තව කෙනෙකුට නරකයි කියලා සලකන දේ මට හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා සදාචාරය සම්බන්ධයෙන් සත්‍යය සම්බන්ධයෙන් විශ්වීය මිනුම් දඬු නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ කාගේ හරි ක්‍රියාවක් වැරදි කියලා. සදාචාර විරෝධී කියලා. එහෙම නැත්නම් එය සත්‍යවාදී නොවේ කියලා. මොකද ඒ පුද්ගලයාට එය සත්‍යයක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා එය හොඳ දෙයක් වශයෙන් සලකන්න පුළුවන්. එතකොට මේ සාපේක්ෂතාවාදී අදහස් විශේෂයෙන්ම දාර්ශනික සහ දේවධාර්මිකව සාපේක්ෂතාවාදී අදහස් ඉතා භයානක වශයෙන් එතුමා සැලකුවා. මොකද එහෙම වුණාම ජන සමාජයක සදාචාරමය පදනම දුර්වල වෙනවා. ඇත්තට අවසානයේදී තීරණය වෙන්නේ මොකද්ද? සදාචාරය කියලා දෙයක් නැහැ. තමාට සතුටක් ලැබෙනවා නම්, තමා කැමති නම්, එය තෘප්තිමත් නම්, අර්ථවත් දෙයක් නම් කරන්න. ඒතර සදාචාරයට මිනුම් දඬු නැහැ කියන එහෙම නැත්නම් සදාචාරය සම්බන්ධයෙන් විශ්වීය වශයෙන් එකඟ විය හැකි මිනුම් දඬු හෝ සංකල්ප නැහැ කියන එක රැට්සිංගතුමා දැක්කේ ඉතාම භයානක දෙයක් වශයෙන්. ලෝකේ යන්නේ මොනෝති විනාශය කරා. ඒ නිසාම තමයි එතුමාට අවශ්‍ය වුණේ කිතුනු දහමේ නවෝදයක් තුලින් ලෝකයේ ප්‍රශ්න ගැටළු විග්‍රහ කරන්න. ඒ කියන්නේ කිතුන් දහම කියන්නේ පෞද්ගලික දෙයක් නෙවෙයි. පෞද්ගලිකව ඒක මගේ ඇදහිල්ල, ඒක සමාජයට අදාළ නැහැ, මගේ පෞද්ගලික විශ්වාසය, ඒක දෙවියන් වහන්සේ සහ මම අතර වෙන ගනුදෙනුවක්, එච්චරයි, ඊට එහා දෙයක් නැහැ කියන මේ මතිමතාන්තර අභියෝගයට ලක් කරන්න. මොකද ඇදහිල්ල කියන දේ තුල තියෙනවා සමාජමය හරයක් තියෙනවා. අපි විශ්වාස කරන දෙයයි අපි ජීවත් වෙන විදිහයි වෙන් කරන්න බෑ. ඒ වගේම ඇදහිල්ල තුල තියෙනවා සදාචාරමය දැක්මක් තියෙනවා. සමාජ ආර්ථික දේශපාලන දැක්මක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු කිතුනුවන් සාක්ෂි දරන්නේ නැහැ කියන්නේ මේ ලෝකයේ තුල ලෝකයේ එන්නේ දරුණු තැනක් බවට පත් වෙනවා. කිතුනුව ක්‍රිසුන් වහන්සේගේ ඉගැන්වීම අනුව ජීවත් වෙන්නේ නැහැ කියන්නේ බොහොම සරලව කියනවා නම් මේ ලෝකය යන්නේ ප්‍රපාතය කරා. ඒක නිසා තමයි කිතුනු දහම තුලම නවෝදයක් ඇති කිරීම. ඒ වගේම කිතුනු දහමේ ගැඹුරු ඉගැන්වීම් නැවත නිවැරදිව අර්ථකථනය කිරීම
අත්‍යවශ්‍ය කාරණාවක් වශයෙන් තමයි එතුමා දැක්කේ. ඒ නිසාම එතුමා දැන් උදාහරණයකට ජනවන්දනාව ගැන ඒ වගේම කිතුනු කලාව සහ අපි හිතමු කෝ ගෘහ නිර්මාණ ශිල්ප ගැන දේව ප්‍රසාද නිදහන ගැන ඊට පස්සේ වර ප්‍රසාදය ගැන නිදහස ගැන දේශපාලන චින්තනය ගැන ඊට පස්සේ විවිධාකාරයේ දේශපාලන මතවාද ගැන ඊට පස්සේ පරිසර ප්‍රශ්නය ගැන ඊට පස්සේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිහා අපි කොහොමද කිතුනුවන් වශයෙන් බැලිය යුත්තේ කියන එක ගැන යනාදි වශයෙන් ඒ වගේම මැවිල්ල සම්බන්ධයෙන් වෙනත් දාර්ශනික පද්ධතීන් සම්බන්ධයෙන් මේ හැම දෙයක් දිහාම එතුමා බලලා කිතුනු දහමේ ගැඹුරු දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කරලා තියෙනවා. මොකද අර නිවැරදි අවබෝධයක් නැතිව අපිට මානව සංහතියක් වශයෙන් ඉදිරියට යන්න බැහැ. දැන් අපි ගමු නැවත අර සදාචාරමය පිළිබඳ ප්‍රශ්නය. දැන් ලෝකේ සිදුවෙන දෙයක් තමයි සදාචාරය තීරණය කරන්නේ මිනිසයා කියන එක. මිනිස් බුද්ධියෙන් තමයි තීරණය කරලා හරි වැරද්ද නිර්ණය කරන්න කියන එක පැතිරගෙන යනවා. ඒ විතරනේ ස්ථාපිත වෙලා තියෙන දෙයක්. නමුත් කිතුනු දහමේ ගේනවා තව මිනුම් දණ්ඩක්. ඒ තමයි මේ මිනුම් දණ්ඩ තමයි සදාචාරය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ කියන එක. සමහරක් දේවල් හරිද වැරදිද කියලා තීරණය කරන්නේ සදාචාරයේ නිර්මාතෘවරයාණන් වන දෙවියන් වහන්සේ. මිනිසයා නෙවෙයි. මොකද ද මනුෂ්‍යයාට සදාචාරය තීරණය කරන්න දුන්නොත් භයානකකම තමයි අපි කැමති දේවල් අපි සදාචාරයට එකඟ වශයෙන් තීරණය කරයි. අකමැති දේවල් සදාචාර විරෝධී වශයෙන්. එතකොට දැන් අපි ගමුක උදාහරණයකට යම් කිසි පිරිසක් කැමති ගබ්සාවට. ඔවුන් ගබ්සාව අනුමත කරනවා. එතකොට ඔවුන් දකින්නේ ඒ තුල කිසිදු ප්‍රශ්නකාරී දෙයක්. ඒ තුල කිසිදු මානව විරෝධී පාපකාරී ප්‍රවණතාවයක් දකින්නේ මොකද ඔවුන් කැමති නිසා එය ඔවුන් විසින් අනුමත කරනවා. එහෙම නොතින් බලන්න පොඩ්ඩක් හිතන්න මේ ලෝකයේ මොන වගේ දරුණු තත්යකට එයිද කියලා. කෙනෙකුට පුළුවන් තව කෙනෙක්ව මරන්න. මරලා ඔහු එය යම්කිසි අපි හිතමුකෝ දේශපාලන මතවාදයක් නාමයෙන් අනුමත කරනවා. ඒ විතරක් නේ ඔහු එක්ක එකඟ වෙන අයත් ඒ අනුමත කරන්න පටන් ගන්නවා. ඒතර බලන්න මේ ලෝකේ එන්නෙන්ද මොකද වෙන්නේ? බිඳුණු තැනක්, ගැටීම් වැඩි වෙන තැනක්, හිංසනෙන් පිරුණු තැනක් බවට පත් වෙනවා. ඒතර සදාචාරය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් දසපනතේ පැහැදිලිව කියනවා මිනී නොමරව. අපට මිනිසුන් මරන්න අයිතියක් නැහැ. මොකද ජීවිතය මවලා තියෙන්නේ ජීවිතයේ මැවුම්කරුවානන් සහ අයිතිකරුවානන් දෙවියන් වහන්සේ විතරයි. ඒතර දෙවියන් වහන්සේට තමයි ඒ අයිතිය තියෙන්නේ. අපිට එහෙම අයිතියක් නැහැ. ඒ නිසා මුළු ලෝකයේම මේ මිනී නොමරව කියන ඉගැන්වීම වලංගු වශයෙන් පිළිගන්න ඕන. එතකොට තමයි ලෝකේ හිංසනේ අඩු වෙන්නේ. වැඩි වෙනව නෙවෙයි අඩු වෙන්නේ. එහෙම නැත්නම් මිනී මැරීම විවිධ කණ්ඩායම් විසින්නම් තීරණය කරන්නේ විවිධ හේතු මතනම් එය තීරණය වෙන්නේ මේ ලෝකය බොහොම දරුණු තැනක් බවට පත් වෙනවා. එතකොට මේ සදාචාරමය වටිනාකම් තුල තියෙන්න ඕන දෙවන් වහන්සේගේ හස්තයක්. ඒ හස්තයට අපි ගරු කරන්න ඕන. එහෙම නැතුව ඒ අපි තීරණය කරන්න ගියොතින් වෙන්නේ ලෝකය ජීවත් වෙන්න බැරි තැනක් බවට පත් වෙනවා. ඒකයි සදාචාරය කියලා දෙයක් තියෙනවා. සදාචාරයේ මිනුම් දඬු එහෙම නැත්නම් යමක් හොඳද නරකද කියලා තීරණය කරන්නේ මැවුම් කරුවානම්. ඒක අපේ අයිතියක් නෙවෙයි. ඒක අපේ අතට ගන්න බෑ. ඒක හරියට අර නිකන් රටක නීතිය අතට ගන්නවා වගේ. අපි දන්නවා රටක නීතියෙන් ඒකට ඊට දෙන්නේ නැහැ. නීතිය සම්බන්ධයෙන් ආයතන තියෙනවා. අපි කවුරු හරි පුද්ගලෙක් වැරද්දක් කරාම ඒ ගැන හොයලා බලන්න දඬුවම් කරන්න ඒකට පිළිගත් ආයතන තියෙනවා. මිනිස්සු අතර ගත්තොතින් වැරදිවලට දඬුවම් කරන්ඩ මිනිස්සු නීති අතට අරගෙන ක්‍රියා කරන්ඩ ගියෝතින් ඒ රටේ පිරිහීම වැඩි වෙනවා. එතකොට සදාචාරය සම්බන්ධයෙනුත් ඒ දේ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි සමහරක් දේවල් අපි පෞද්ගලිකව කැමති වුණත්
අපිට තේරෙනවා නම් මෙය සදාචාර විරෝධී මෙය දේව නීතියට පටහැනි කියලා අපිට තියෙන්න ඕන අවබෝධයක් පරිණතභාවයක් ඒ නොකර ඉන්න. පෞද්ගලිකව මම එයට කැමති වෙන්න පුළුවන්. පෞද්ගලිකව මම මේ දේ කරන්න ආකර්ෂණය මට ආකර්ෂණයක් තියෙන්න පුළුවන්. ආශාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම මට යම් යම් තර්කත් තියෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. තර්ක විතර්කත් තියෙන්න පුළුවන් එය සාධාරණීකර ගැනීමට. නමුත් පොදුවේ බැලුවම විශ්වීය විදිහට බැලුවම මට තේරෙනවා නම් මෙය වැරදි කියලා. මෙය දේව නීතියට පටහැනි කියලා මා විසින් කළ යුත්තේ එය නොකර සිටීම. එය අමාරු කාරණාවක් වෙන්න පුළුවන්. එය දුෂ්කර කාරණාවක් වෙන්න පුළුවන්. එය මට බොහෝම පාලනය කරගන්න අතිශයින්ම අමාරු වෙන්න පුළුවන්. ඒ සේරම ඇත්ත. නමුත් එය වැරදිනම් සදාචාර විරෝධිනම් දේව නීතියට පටහැනිනම් එය අප විසින් නොකළ යුතුයි. එතකොට තමයි හැමෝටම යහපතක් වෙන්නේ. දැන් අපි සරල උදාහරණයක් ගමු. ස්වාමි පුරුෂයෙකුට විවාහ වුණු ස්වාමි පුරුෂයෙකුට අපි තුන් හැමදාම වැඩට යනකොට ඒ ස්වාමි පුරුෂයා වෙන කාන්තාවකට ආකර්ෂණය වෙනවා. ඒ කාන්තාවත් මේ පිරිමියාට යම් කැමැත්තක් දක්වනවා. එතන බලකිරීමක් නැහැ, බලහත්කාරකමක් නෙවෙයි. දෙන්නගේ යම් කිසි ප්‍රමාණයක ස්වාධීන නිදහස් කැමැත්තෙන් තමයි මේ ආකර්ෂණය, මේ ආශ්‍රය, මේ කතාබහ සිදුවෙන්නේ. හරි. එතන දෙන්නා තුලම මේකට විරෝධයක් නැහැ. දෙන්නා තුලම මේකට ලොකු මේ විරෝධතාවයක් නැහැ. නමුත් ඒ දෙන්නා තුල ඒ ආකර්ෂණයට කැමැත්තක් තිබුණත් ඔවුන් ඒ තුලින් යම් තෘප්තියක් ලැබුවත් ඒ ස්වාම පුරුෂයාට අවබෝධ විය යුතුයි මේ දේ වැරදි, මේ දේ පාපකාරී, හේතුව මට වගකීමක් තියෙනවා. මගේ ජීවිතේ මං කැප කරලායි තියෙන්නේ මේ පුද්ගලයා වෙනුවෙන්, මේ කාන්තාව වෙනුවෙන්. ඒ නිසා ඒ දේ පිළිබඳව මේ ක්‍රියාව, මේ පටන් ගත්ත මේ ආශ්‍රය හරිද වැරදිද කියලා තීරණය කරන්නේ අවසානයේදී ඒ ස්වාමි පුරුෂයා නෙවෙයි. එහෙම නැත්නම් ඒ අනිත් කාන්තාව නෙවෙයි, දෙවියන් වහන්සේයි ඒකට මිනුම් දණ්ඩ දීලා තියෙන්නේ. ඒතර උන්වහන්සේ දීලා තියෙනවා පැහැදිලි මිනුම් දණ්ඩක් කාම මිත්‍යාචාරය නොකරව. එහෙනම් එය තමයි ඒ සම්බන්ධයෙන් ඇත්ත. ඒ සම්බන්ධයෙන් සත්‍යතාවය ඒක තමයි. ඔවුන් දෙදෙනා හැඟීම් බරව එකිනෙකාට ආකර්ෂණය වුණත්, එකිනෙකාගේ මිත්‍රත්වය අගය කරත්, ඒ අර සමීප වෙමින් පවතින මිත්‍රත්වයට ඔවුන් තුළ ආකර්ෂණයක් තිබුණත්, එවැනි දෙයක් විවාහ වුණු කෙනෙකුට නුසුදුසුයි කියන ඒ තීරණය, ඒ මිනුම් දණ්ඩ, එහෙම නැත්නම් ඒ යම්කිසි ආකාරයක ඒ උසස් සදාචාරමය ප්‍රතිපත්තිය දෙවියන් වහන්සේගෙන් පැමිණෙන දෙයක්. එතන ඒ අනුව අපි ජීවිතය හැඩගැසා ගත්තොත් තමයි අපේ ජීවිත අර්ථවත් වෙන්නේ. අපිට ඕන විදිහට අපි සදාචාරය තීරණය කරන්න ගියොතින් අපගේ කැමැත්ත අකමැත්ත මත, එහෙම නැත්නම් අපගේ ආවේගයන් මත, එහෙම නැත්නම් අපගේ භාවයන් මත අපි තීරණය කරන්න ගියොතින් වෙන්නේ විනාශයකට මේ පුද්ගලය දෙදෙනාම පැටලෙනවා. ඒ තුලින් තවත් විශාල පිරිසකගේ, තවත් අර පවුලේ සමාජිකයන්ගේ, ඥාතීන්ගේ, අසල්වාසීන්ගේ ජීවිතවලත් අවුලක් ඇති වෙනවා. එතකොට අර ලෝකයේ දැනට යන විදිහට යන දෙයක් නෙවෙයි කිතුණු දහම කියන්නේ. ලෝකයේ සනසන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ රත්සිංහතුමා පවසනවා බහුතරයගේ මතය නෙවෙයි වැදගත් වෙන්නේ. දැන් දේශපාලන ලෝකයේ තීරණ ගන්න බහුතරයක් කැමති නම් අපි දන්නවා ඒ අනුව දේශපාලඥයොත් හැඩගැසෙනවා. මොකද ඔවුන්ට අවශ්‍යයි බහුතරයගේ කැමැත්ත, බහුතරයගේ ඡන්දය අවශ්‍යයි ඔවුන්ට පවතින්න. කිතුණු දහම එහෙම දෙයක් නෙවෙයි. කිතුණු දහම තීරණය කරන්නේ දේවල්, එහෙම නැත්නම් නිර්වචනය කරන්නේ මිනිස්සු කැමති වෙනවද අකමැති වෙනවද තුල නෙවෙයි. බහුතරයකගේ මේ කැමැත්ත ගැනීමට, බහුතරයකගේ එකගතාවය ගැනීමට නෙවෙයි කිතුණු දහමේ මූලික ව්‍යාපෘතිය වෙන්නේ සත්‍යයට සාක්ෂි දැරීම, ඇත්තට සාක්ෂි දැරීම. ඒතර ඇත්ත කියන දේ බහුතරය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇත්ත කියන දේ බහුතරය පිළිගන්න මැලි වෙන්න පුළුවන්. මොකද ඒ ඔවුන්ට අභියෝගයක් වන නිසා. නමුත් ඒ අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සභාවට, කතෝලික සභාවට එය අදාළ වෙන්නේ නැහැ. බහුතරයක්
කතෝලික දහමේ ඉගැන්වීම් එක්ක එකඟ වෙනවද නැද්ද කියන එක. කතෝලික සභාවේ කාර්යභාරය තමයි සත්‍යයට සාක්ෂි දැරීම සහ ඒ වෙනුවෙන් කැපවීම, ඒ වෙනුවෙන් දිවිපිදීම. එහෙම නැතුව එය ලෝකයේ සනසන දෙයක් නෙවෙයි. අර ලෝකයේ ඇතිවන නවතම බුද්ධිමය දාර්ශනික එහෙම නැත්නම් චින්තනමය ප්‍රවණතාවයන්ට අනුව හැඩගැසෙන එක නෙවෙයි සභාවේ කාර්යය. ක්‍රිසුන් වහන්සේගේ දහමට පක්ෂපාතව සිටීම. එහෙම වෙනකොට සමහරක් වෙලාවට අනාගත කාලයේදී ලෝකේ ඉන්න කිතුනුවන් සුළුතරයක් බවට පත්වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන් අහන්න කැමති දේවල් කියන්නේ නැති නිසා, දේශනා කරන්නේ නැති නිසා මිනිසුන් හැරදා යන්න පුළුවන් සභාව. තව තවත් කුඩා කණ්ඩායමක්, එහෙම නැත්නම් කුඩා රැළක් බවට කිතුනුවන් පත්වෙන්න පුළුවන් අනාගතයේදී. නමුත් එහෙම වුණා කියලා අපි සැලෙන්නේ නරකයි. මානසිකව වැටෙන්නේ නරකයි. එහෙම නැත්නම් දහම හැරදා යන්න නරකයි. මොකද කිතුනු දහම පවතින්නේ ලෝකය පිනවන්න නෙවෙයි. ලෝකය සනසන්න නෙවෙයි. එහෙම නැත්නම් අර ඔවුන් කැමති දේවල් කියන්න නෙවෙයි කිතුනු දහම පවතින්නේ ඇත්ත කතා කරන්න. සත්‍යයට සාක්ෂි දරන්න. ඒතර සමහර අවස්ථාවන් වලදී ලෝකෙ එක්ක ගැටීම් වලට යන්න සිදු වෙනවා. මති මතාන්තරවල යම් යම් ගැටීම් පරස්පර විරෝධී භාවයන් සිදුවෙනවා. එය වැළක්විය හැකි දෙයක් නෙවෙයි. ඒකයි අර සාපේක්ෂතාවාදයේ, ඒ කියන්නේ බුද්ධිමය සාපේක්ෂතාවාදයේ භයානකකම. දැන් මෙතන සාපේක්ෂතාවාදය කියලා අදහස් කරන්නේ අර ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නෙවෙයි. ඒක විද්‍යාත්මක සත්‍යතාවයක්. මෙතන අපි අදහස් කරන්නේ දේවධාර්මික දාර්ශනික හා සදාචාරමය සාපේක්ෂතාවාදයක්. එහෙම නැත්නම් අර එක අදහසක් අනිත් අදහසක් හා සමාන වළංගුයි කියන එක. එහෙම නැත්නම් අප ඕනෑම පුද්ගලයෙක් දරන අදහසක් සත්‍ය අදහසක් වශයෙන් පිළිගන්න පුළුවන් කියන ඒ භයානක චින්තනය නෙවෙයි කිතුනු දහමේ හරය වෙන්නේ. කිතුනු දහමේ හරය වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යතාවයට, උන්වහන්සේගේ ඉගැන්වීම් වලට පක්ෂපාතව සිටීම. ලෝකය එකඟ වෙනවද නැද්ද කියන එක නෙවෙයි. ලෝකය පිනවීමට ලක් වෙනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. සත්‍යය උදෙසා සාක්ෂි දැරීම. ඒ නිසාම තමයි අර ගැඹුරු කිතුනු ඉගැන්වීම් නැවත වතාවක් අර්ථකථනය කිරීම, නැවත වතාවක් ඒ දේවල් එළියට ගැනීම, ඒ දේවල් ලෝකෙට හඳුන්වා දීම, ලෝකෙට sannivedanaya කිරීම ඉතා වැදගත් බව කාර්යයක් වෙන්නේ. ඒ සඳහා තමයි එතුමා තම ජීවිතය පූජකතුමෙක් වශයෙන්ුත්, ඊට පස්සේ කාඩිනල්තුමෙක් වශයෙන්ුත්, ඊට පස්සේ ශුද්ධෝත්තම පාප් වහන්සේ ශුද්ධෝත්තම පියතුමා වශයෙන්ුත් කටයුතු කිරීමේදී කැප වුණේ. සැබෑ කිතුනු දහමේ ගැඹුර ඉස්මතු කිරීම සහ එය ලෝකයට හඳුන්වා දීම සඳහායි. මොකද ඇත්තට අපි මොන මාර්ගෙ ගියත් අවසානයේදී අපට අවශ්‍ය වෙන්නේ ක්‍රිසුන් වහන්සේගේ මාර්ගය. මොකද අපට සැබෑ ගැලවීම, සැබෑ ඇතුලාන්ත නිදහස, ඇතුලාන්ත සාමය, සැබෑ විමුක්තිය අපට ලැබෙන්නේ උන්වහන්සේගේ මාර්ගය අනුව ගමන් කිරීමෙන් පමණයි. කිතුනු නොවන අයටත් යහපතක් සිදු වෙන්නේ එවිටයි. එතකොට බහුතරයක් අපි එක්ක එකඟ වෙනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි සත්‍යයට සාක්ෂි දරනවද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ගරු කාඩිනල් ජෝසෆ් රැට්සිංගතුමාගෙන් අපට ලබාගත හැකි ඉතාම මහඟු ආලෝකයක් තමයි මේ සත්‍යයට සාක්ෂි දැරීම පිළිබඳව කිතුනුවන් වශයෙන් අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම. එතුමාගේ ලේඛනවලින් අපට විශාල පෝෂණයක් ලබාගත හැකි. ඒ වගේම එතුමාගේ ජීවිත ආදර්ශයත් වර්තමානයේ වාසය කරන කිතුනුවන්ට ඉතාම වැදගත් ජීවිත ආදර්ශයක් වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. ජේසු පිහිටායේ